සොලි තුලින් අපි විවිධාකාර වූ මාතෘකා ඔස්සේ කතා බහේ යෙදෙනවා. ඊළඟට කතා කරන්නට සූදානම් වෙන්නේ නම් තරමක් කනගාටුදායක දෙයක් සම්බන්ධයෙන්. කාන්තා දේවරූප වලට වන්දනාමාන කරන අපේම සමාජයේ ඇතමුන් gedare ඉන්න තමන්ට බත්පත හදා දෙන කාන්තාවන්ට හිරිහැර කරනවා. ඉතින් මේ පිළිබඳව මේ ගැටලුව පිළිබඳව කතා කරන්නටයි අපි ඊළඟට සූදානම් වෙන්නේ low end safety තුලින්. අද දවසේදී low end safety සමගින් එකතු වෙන්නේ සජීවනී අබේ කෝන් නීතිඥවරිය එතුමිය ගිය සතියේදීත් අපිත් සමගින් සම්බන්ධ වුණා. ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා අපේ වැඩසටහනට. ගෘහස්ත හිංසනය අද අපි කතා කරන්නට සූදානම් වෙන්නේ ගෘහස්ත හිංසනය සම්බන්ධයෙන් තමයි. ගෘහස්ත හිංසනය කියලා කිව්වහම අපිට එකවරම ඔළුවට එන්නේ පහර දීමක් සම්බන්ධයෙන් පමණයි. නමුත් මේ ගෘහස්ත හිංසනය කියන දේ එතනින් එහාට තව දුරටත් තියෙන පුළුල් දෙයක් නේද? ඔව්, දැන් ගෘහය තුල සිදුවන හිංසනය තමයි මේ විදිහට ගෘහස්ත හිංසනය කියලා අපි හඳුනාගන්නේ. මේ සඳහා නීති පැනෙව්වේ 2005 වර්ෂයේදී. 2005 අංක 34 දරන ගෘහස්ත හිංසනය වැළැක්වීමේ පනත. එතකන් අපිට නීතියක් තිබ්බේ නැහැ. මොකද කිව්වේ gedara මේ දෙන්න දෙමාල්ලොන්ගේ රණ්ඩු බත් හැලියේ දෙනකන් විතරයි. ඕකට අවශ්‍ය වෙන්නේ නැහැ නීතියක් කියන කාරණේ තමයි කිව්වේ. ඉතින් ඒක අදටත් වළංගුයි. මම කියන්නේ නැහැ gedara දෙන්න දෙමහල්ලෝ රණ්ඩු වුණාම අනිවාර්යෙන්ම නීතියට යන්න කියලා අපිට කියන්න බෑ. හැබැයි මේක සමාජීය ප්‍රශ්නයක් විදියට හඳුනගන්න සිදු වුණා පවණි හේතුව තමයි පර්යේෂණ වලින් හෙළි වුණා ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් 60%ක් කියන්නේ කසාද බැඳපු කාන්තාවන්ගෙන් 60%ක් පවුල තුල හිංසනයට පත් වෙනවායි කියන කාරණේ. එතකොට 60%ක් හිංසනයට පත් වෙනවායි කියන්නේ ඒක ඉතාමත් අතිවිශාල සංඛ්‍යාවක්. ඒ වගේම තමයි මේ gedara ගෘහස්ත හිංසනය කියන දේ තියෙනවා නම් එහෙම ඒකෙන් නිහඬ වින්දිතයන් සයිලන්ට් වික්ටිම්ස් ලබවට අපේ දරුවෝ පත් වෙනවා. මොකද දැන් ස්වාමි පුරුෂයා බිරිඳට හිරිහැර කරනවා නම් මේක කාන්තාවන්ගේ අයිතිවාසිකම් ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. මොකද ඒ වගේ කාන්තාවක් හරිම බයෙන් ඉන්නේ හවසට gedara ආවහම මොන වචනේ වැරදුනොත්ද අද ස්වාමි පුරුෂයාගෙන් ගුටි කන්න වෙන්නේ. එහෙම නැත්නම් සමහර අය ඉන්නවා මේ අපේ ගෙවල් දොරවල් හරීම දැන් නූතන විදිහට තියාගෙන ඉන්නේ. gedara ටයිල් කරලා ඉතාම අතිනවීන සුගෝභෝගී භාණ්ඩ තිබෙනවා. මං කියන්නේ ඒවා කරන්න එපායි කියන එක නෙමෙයි. හැබැයි අපි තවමත් ප්‍රශ්න විසඳගන්නේ නූතන ක්‍රමවලට අපි ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ අනිත් කෙනාට හුඟකන් දීලා අනිත් එක්කෙනාත් එක්ක සාකච්ඡා කරලා සමහර වෙලාවට අපි එකඟ වෙන්නේ නැති වුණත් අපි ඒ දෙයට යම්කිසි ආකාරයකින් නැඹුරුතාවයක් දක්වලා මේ විදිහට ප්‍රශ්න විසඳගන්න අපි සූදානම් නැහැ. තාමත් අපි ප්‍රාථමික විදිහට ඒ කියන්නේ කෙස්වලු පටලවගෙන යටිගිරියෙන් කෑ ගහලා අර උයපු හැලිවලන් ටික පොඩි කරලා අඩි හප්පලා මේ විදිහට තමයි අපි ප්‍රශ්න විසඳගන්න බලන්නේ. ඉතින් මේක ඇතුලේ කාන්ත විතරක් නෙමෙයි දරුවනුත් පීඩාවට පත් වෙනවා කියන කාරණය හඳුනාගෙන තමයි 2005 මේ නීතිය ගේන්න සිද්ධ වුණේ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් සම්මත කරපු පනතක් ඇසුරෙන් මේ නීතිය අනුව ඔබ කිව්වා වගේ පහර දීම විතරක් නෙමෙයි උද්වේගශීලී බැනවැදීම් දරුණු අපහාසාත්මක ක්‍රියාකලාපයන් ඒ කියන්නේ මානසික හිංසනය කියන දෙත් ආවරණය වෙනවා. එතකොට ශාරීරිකව මානසිකව ලිංගිකව ස්වාමි පුරුෂයා විසින් භාර්යාවට හිංසා කරනවා නම් ඒ වගේම අනිත් පැත්තට භාර්යාව ස්වාමි පුරුෂයාට හිංසා කරනවා නම් දෙමව්පියෝ දෙන්නා ළමයින්ට හිංසා කරනවා නම් මේ සියලු දේවල් මේ පනතෙන් ආවරණය වෙනවා. ඒ වගේම හිංසනය සිදුවෙන්නම අවශ්‍ය වෙන්නේ නැහැ මේ පනත අනුව. මේ පනතේ අවස්ථා තුනකදී නඩු දාන්න පුළුවන්. එකක් තමයි හිංසනය සිදුවෙලා ඉවරයි. අනිත් එක තමයි හිංසනය සිදුවීමට නියමිතයි. එහෙමත් නැත්නම් දැනටත් හිංසනය සිදු වෙනවා. ඒ කියන්නේ අපි දැන් තේරෙන භාෂාවෙන් මේක පොඩ්ඩක් කිව්වොත් එක්ක ගුටි කාලා ඉවරයි. එහෙම නැත්නම් ගුටි කෑමට නියමිතයි. එහෙම නැත්නම් ගුටි කමින් පවතිනවා. එහෙම නැත්නම් ඔය ගුටි කෑම කියන දේ පහර දීම කියන දේ අවශ්‍යම වන්නේ නැහැ. උද්වේගශීලී බැනවැදීම් දරුණු අපහාසාත්මක ක්‍රියාකලාපෙන් මේ විදිහට මානසික හිංසනයන් සිදු කරනවා නම් ඒකත් ගෘහස්ත හිංසනයට අදාළයි. දැන් බොහෝ විශාල වශයෙන්ම අපිට දැනගන්න ලැබෙන්නේ කාන්තාවන් තමයි ශාරීරික හිංසනයට ලක් වෙන්නේ. අනිත් අතට පුරුෂයන්ගෙන් යම්කිසි ආකාරයකින් මැසිවිලිනා කරනවා මේ කාන්තාවන් පුරුෂයන්ව මානසික හිංසනයට ලක් කරන බව. ඒ කියන්නේ විවිධාකාරයේ වචන පාව
පාවිච්චි කළ සමහර විට ඔවුන්ගේ ආත්ම ධෛර්යය නැති වෙන විදිහට අපහාසාත්මක විදිහට උද්වේගශීලී විදිහට කාන්තාවන් හරියට පුරුෂයන්ව මානසික හිංසනයට ලක් කරන බවත් වාර්තා වෙනවා. ඉතින් මේ දෙකම කොයි පැත්තෙන් කරත් හිංසනය කියන එක වැරදි. ඒක නිසා තමයි මේ ගෘහස්ත හිංසනය වැළැක්වීමට පනතක් ගෙන ඒමට සිදු වුණේ 2005 වර්ෂයේදී. ඔව්, ඔබටත් ගැටලු තිබෙනවා නම් මේ සම්බන්ධයෙන් අහන්නට ඔබට කතා කරන්නට පුළුවන් 4334444 කියන අපේ දුරකථන අංකයට හෝ 4334466 කියන අපේ දුරකථන අංක දෙකෙන් එකකට ඇමතුමක් දීලා ඔබේ ගැටලුව සජීවනී මහත්මියට ඉදිරිපත් කරන්නට ඔබට හැකියාව තිබෙනවා. අපි ලිංගික අතවර ගැන කතා බහ කරා. බොහෝ විට මේක අපේ ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට අලුත්ම දෙයක්. තම ස්වාමි පුරුෂයා විසින් බිරිඳට අතවරයක් සිද්ධ වෙනවා කියන දේ ඔවුන් විශ්වාස කරන්නේවත් නැහැ. ඔවුන් හිතන්නේ මේ මගේ ස්වාමි පුරුෂයා, ඒ ඔවුන්ට අයිතියක් තිබෙනවා මේ දේවල් කරන්නට කියලා. මේ සම්බන්ධයෙන් කතා බහ කරොත් ඇත්තටම දැන් ඔබ සමහර විට දකින්න ඇති, මේක අහගෙන බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයෝ දකින්න ඇති, දැනට අධිකරණ අමාත්‍යවරිය විසින් යම් යම් යෝජනා කැඳවලා තිනවා කාන්තාවට තිබෙන ගැටලු ගැන. ඒකෙදි වාර්තා වුණ දෙයක් තමයි මේ වෛවාහක ස්ත්‍රී දූෂණය. මේක බටහිර රටවල් වල සංකල්පයක් විදිහට තමයි දැනට තියෙන්නේ. කියන්නේ අපේ රටේ වෛවාහක ස්ත්‍රී දූෂණය කියන එක අවස්ථාවකදී විතරයි පිළිගන්නේ. කියන්නේ ස්වාමි පුරුෂයයි භාර්යාවයි නීතියෙන් වෙන් වෙලා ඉන්න අවස්ථාවක ඇවිල්ලා ස්වාමි පුරුෂයා බලහත්කාරයෙන් තමන්ගේ කියන්නේ නීතියෙන් වෙන් වෙලා කිව්වහම ඒක දික්කසාද වෙලාම නැහැ. යම්කිසි ආකාරයකින් ස්වාමි පුරුෂයාගේ ක්‍රූරත්වය හෝ එකට ඉන්න බැරිකම් මත අවුරුදු දෙකක් දක්වා වෛවාහක බන්ධනෙන් වෙන් වෙලා ඉන්නයි කියලා අධිකරණයකින් ලබා ගන්න නියෝගයක්, ලීගල් සෙපරේෂන් එකක්. එතකොට මේ අවස්ථාවේදී ස්වාමි පුරුෂයන් ඇවිල්ලා භාර්යාවට ලිංගික බලහත්කාරකම් කරන්න යනවනම් ඒක ස්ත්‍රී දූෂණයක් විදිහට හඳුනා ගැනෙනවා. නමුත් දැනට ලංකාවේ තියෙන නීතිය ඇතුලේ වෛවාහක ස්ත්‍රී දූෂණය කියන එක නීතියෙන් පිළිගත් දෙයක් නෙමෙයි. කියන්නේ මේක තේරෙන විදිහට කිව්වොත් එහෙම යම්කිසි කාන්තාවකට ගිහලා පොලිස් පැමිණිල්ලක් දාන්න පුළුවන් මගේ ස්වාමි පුරුෂයා ඊයේ රෑත් මගේ කැමැත්තට පටහැනිව ලිංගික සබඳකම් පැවැත්තුවා කියලා පොලිස් පැමිණිල්ලක් දාන්න පුළුවන් වුණාට ඒක වෛවාහක ස්ත්‍රී දූෂණයක් විදිහට ගැනෙන්නේ නැහැ. හැබැයි අර ගෘහස්ථ හිංසනය කියන එක පනත යටතේ ශාරීරික සහ මානසික හිංසා කරන්න බැරි නිසා කාන්තාවට යම්කිසි ආකාරයකින් මේක හිංසාවක් සිදුවෙන විදිහට මේ ලිංගිකත්වය කියන එක පාවිච්චි කරනවා නම් දැන් බොහෝ වෙලාවට අපිට දැනගන්න ලැබෙන දෙයක් තමයි දැන් අපේ රටේ අවුරුදු ගණනාවක ඉඳලා මේ සෙක්ස් කියන වචනේ සර්ච් කිරීම සම්බන්ධයෙන් පළවෙනි ස්ථානයේ ඉඳලා දැන් වෙනකොට තුන්වෙනි ස්ථානෙට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඕක ඇතුලේ අපිට වෙලා තියෙන දෙයක් තමයි අපේ කාන්තාවන් අපිට නීතිඥවරුන් විදිහට ඇවිල්ලා කියන දෙයක් තමයි මේ අයගේ එක්ස්පෝෂර් එක දැන් වැඩි. මොකද අන්තර්ජාල පහසුකම් වැඩි. මම කියන්නේ මේක දැන් මේවා නැති කරන්න ඕනේ කියන එක නෙමෙයි, මෙහෙම දෙයක් අපේ සමාජයට වෙලා තියෙනවා. එතකොට මේ අය යම්කිසි ආකාරයකින් මේ අසභ්‍ය වීඩියෝස් එහෙම නැත්නම් කාන්තා මේ වැඩිහිටියන්ට පමණක් සීමා වුණ දේවල් බලලා ඒවා යම්කිසි ආකාරයෙන් විචාර බුද්ධියක් නැතිව අත්හදා බලන්න යනවා. මේ කාන්තාවන් අපිට ඇවිල්ලා කියන්නේ ඔවුන්ගේම වචන වලින් මේ විදියටම ඉන්න කියන එක ලිංගිකත්වය පවත්වාගෙන යන්න කියලා බල කරනවා කියලා. ඉතින් ඒක බොහෝ වෙලාවට කාන්තාවන්ට හිංසාවක් වෙලා තිබෙනවා. ඉතින් මේ පුරුෂයනුත් දැනගන්නට අවශ්‍යයි මේ වීඩියෝ වල තිබෙන දේවල් මේවා තාත්විකද, මේවා යම්කිසි ආකාරයකින් බෙහෙත් ආදිය බීලාද, මේවා සාමාන්‍ය ගෑනු අයට කරන්න පුළුවන් දේවල්ද. මොකද ඒ වගේ ප්‍රශ්න ඇවිල්ලා අපිට කාන්තාව කියනවා මොකද මේ විදියටම කරන්න කියලා බල කරනවා අය. ඊට පස්සේ ඒ දේවල් ඒ ආකාරයෙන් සිදු කරේ නැත්නම් උඹ ගෑණියක්ද මේ විදියට අපහාස කරනවා. ඉතින් මේ විදියට අපේ අර සමාජය තුළ ලිංගික අධ්‍යාපනය කියන එක නැතිකමත් මේකට බලපාලා තියෙනවා. මොකද මේ අය ගොඩක් වෙලාවට මේ වීඩියෝ දර්ශන රංග බලලා තමයි මේ දේවල් අත්හදා බලන්න පෙළඹෙන්නේ. ඊට පස්සේ තවත් කාන්තාවන් අපිට ඇවිල්ලා කියන දෙයක් තමයි මේ උදේ ඉඳලා ළමයි එක්ක යම්කිසි ආකාරයකින් පොරබදලා ස්වාමි පුරුෂයා ගෙදර ආවහම කරන්නේ කකුල් දෙක උඩ දාගෙන පත්‍රේ බලන එක විතරයි. කිසිම වෙලාවකට ගෙදර දේවල් වලට සහයෝගයක් දෙන්නේ නැහැ. ඔහු ඒ මදිවට තුවාය දාන තැන තුව මේ එහෙම එහෙ දානවා. ඒවත් කරන්න වෙනවා කාන්තාවට. ඉතින් කාන්තාව කියන්නේ උදේ ඉඳලා දරුවෝ එක්ක හැපිලා හවසට මේක මේ විදිහේ දේවල් බලහත්කාරයෙන් කරන්න යන එක. එහෙම නැත්නම් කාන්තාවකට මේ කියන්නේ මාසකට වරක් සැදෙන මේ මාසුද්ධි
දිය හැදුණු දවසට මේ වගේ දේවල් කරන්න යන එක ඔවුන් එක හිංසනයක් විදිහට හඳුනාගෙන තිබෙනවා. ඉතින් මං හිතන්නේ අපේ සමාජයේ මේ වගේ දේවල් ගැන කතා බහ කරන්නට ඕනේ. නමුත් අපි සමහර විට අපේ කාන්තාවන් ප්‍රසිද්ධියේ මේ වගේ දේවල් කරන්න මේ කියන්නේ ඒ වගේ දේවල් කතා කරන්නේ නැහැ. විශේෂයෙන් පොලිසියකට ගියත් සමහර විට කියන්නේ නැහැ. නමුත් දැන් අපි නීති ආධාර කොමිෂන් සභාවේ නීතිඥවරයන් විදිහට අපේ බොහෝ මධ්‍යස්ථානවල ඉන්නේ කාන්තා නීතිඥවරයන්. සමහරට කාන්තාවන් ඇවිල්ලා කියන්නේ මට ස්වාමි පුරුෂයත් එක්ක ඉන්න බෑ හරි කරදරයි කියන වචනේ විතරයි. නමුත් මේ කරදරයි කියන වචනෙට යටින් බොහෝ දේවල් බොහෝ වෙලාවට තියෙනවා ලිංගික හිංසනය කියන කාරණේ. එතකොට ගෘහස්ත හිංසනය පනත යටතේ මේ ලිංගික හිංසනය සිදුවනවා නම් ඒකත් ශාරීරික සහ මානසික හිංසනයක් විදිහටම සලකලා ඒ සඳහා ආරක්ෂක ආඥාවක් ලබා ගන්න පුළුවන්. හැබැයි පවනි දැන් මෙතනදී වටහා ගන්න ඕනේ මේ හිංසා කරන පිරිමි අය ඔක්කොම අල්ලලා හිරේ දාන නීතියක් නෙමෙයි මේක. මෙතන දෙන්නේ ප්‍රොටෙක්ෂන් ඕඩර් එකක්, ආරක්ෂක ආඥාවක්. නැවත හිංසා පීඩා කරන්න එපා. නැවත ශාරීරික මානසික ලිංගික හිංසා සිදු කරන්න එපා කියලා ආරක්ෂක ආඥාවක් තමයි ලබා දෙන්නේ. එතකොට ඒ ආරක්ෂක ආඥාව අනුව ක්‍රියා කරනවා නම් එතනින් ප්‍රශ්න විසඳෙනවා. නමුත් ඒ ආරක්ෂක ආඥාවට පටහැනිව කටයුතු කරනවා නම්, කියන්නේ අධිකරණයෙන් කියලා තියෙද්දිත් ශාරීරික මානසික හිංසා කරන්න එපා කියලා ඒ තවදුරටත් ඒ දේවල් කරනවා නම් සමහර විට ඔහුව හිරේ දාන්න උනත් පුළුවන්. නමුත් මුල් අවස්ථාවේදී දෙන්නේ ආරක්ෂක ආඥාවක් විතරයි. මේක කාන්තාවන්ට විරුද්ධවත් ස්වාමි පුරුෂයාට ලබා ගන්න පුළුවන් සාක්ෂි තිබෙනවා නම් කාන්තාවන් විසින් ශාරීරික හෝ මානසිකව ස්වාමි පුරුෂයන්ව හිංසනයට ලක් කරනවා කියන එක. ඔබතුමිය වැදගත් කරුණක් ඉස්මතු කරා. මං හිතන්නේ මේ පොලිසියට යන්නට පැමිණිල්ලක් කරන්නට කාන්තාවන් මැලි වෙනවා. ඇත්තටම ඒක හේතුවක් තමයි ඔවුන් මේ වගේ දේවල් විවෘතව කතා කරන්නට ලැජ්ජයි. ඔවුන් කැමති නෑ මේවා කතා කරන්නට. අනිත් එක ඔවුන්ගේ නොදැනුවත්කම. තවත් එකක් තමයි ඔවුන් මේවා ගිහිලා කිව්වට ආපහු එන්න වෙන්නේ මට ගෙදරට. මං ආපහු එනකොට ස්වාමි පුරුෂයා ඉන්නවා. මට ආපහු මේ දේවල් වලට මුහුණ දෙන්නට වෙයි. තියෙන තත්ත්වය තවත් බැරෑරුමේ කියන බය තිබෙනවා. ඉතින් මේ දේවල් කොහොමද වළක්වා ගන්නේ? අපිට ඇයි බැරි කාන්තාවකට ඇවිල්ලා පොලිසිය පැමිණිල්ලක් දැම්මොත් ඔවුන් ඒ වෙලාවෙදිම ක්‍රියාත්මක වෙනවද? නැත්නම් ඔවුන්ට කොහොමද ආරක්ෂාවක් ලැබෙන්නේ? ඔව්, දැන් මෙහෙම දෙයක් තියෙනවා. අපේ රටේ පිරිමි අය කියනවා මේක කාන්තාවන්ට වැඩි වාසියක් වෙන විදිහට නීති සම්පාදනය වෙලා තියෙනවද කියලා. නමුත් ඇත්තටම කිව්වොත් බටහිර රටවල් වල ගත්තොත් එහෙම කාන්තාවක් එක ෆෝන් කෝල් එකයි දෙන්නට අවශ්‍ය වෙන්නේ පොලිසියකට තමන්ගේ පුරුෂයා හිරිහැර කරනවා කියලා. ඒ වෙලාවෙම කණ්ඩායමක් ඇවිල්ලා ස්වාම පුරුෂයා ඒ කියන්නේ සත්‍යාසත්‍යතාවය බැලීමකින් තොරව වුණත් අත්අඩංගුවට ගන්න පුළුවන්. අපේ 119ට කතා කරන්න පුළුවන් කියලා කිව්වට ඒ තරම්ම යම් කිසි ආකාරයකින් නීතිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද මේ හිංසනය කියන දේ සිදු කරන්න බෑ කියන එක දැඩිව පිළිගන්නවා සමහර රටවල් වල. නමුත් දැන් වෙනකොට අපේ ලංකාවෙත් ළමා හා කාන්තා ඒකක තිබෙනවා. හැම පොලිසියකම ළමා හා කාන්තා ඒකක තියෙනවා. මම ගිය සතියේත් මතක් කරා වගේ ඔබගේ ආයිතියක් ඔබට ගිහිල්ලා කියන්න පුළුවන් මට කාන්තා නිලධාරිනියක්ම ලබා දෙන්න කියලා. ඒ වගේම කාන්තාවක් අත්අඩංගුවට ගන්න රැකවරණයට බාරයට ගන්න බෑ. කාන්තා නිලධාරිනියකටම තමයි ඒ දේ කරන්න පුළුවන් වෙන්නේ. මේ වගේ අයිතිවාසිකම් ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි දැන් මේ ගෘහස්ත හිංසනයේ වැළැක්වීමේ පනත යටතේ පවණි අවස්ථා මේ පුජ්‍යලයන් තුන් ආකාරයකට ඔවුන්ට විරුද්ධව නඩු දාන්න පුළුවන්. එකක් තමයි තමන්ගේ වර්තමාන ස්වාමි පුරුෂයා මේ විදිහට හිංසා පීඩා කරනවා නම් ඔහුට හෝ ඇයට විරුද්ධව, ඒ කියන්නේ ස්වාමි පුරුෂයා හෝ භාර්යාව අන්‍යෝන්‍ය වශයෙන්. මම මෙතනදී මේක ගර්ල්ස් ඕන්ලි හින්දා ටිකක් කාන්තාවන්ගේ පැත්තට බාර කරලා තමයි නීතිය ගැන දැනුවත් කරන්නේ. එතකොට අනිත් පැත්තරත් මේ කියන දේවල් අදාළයි. එතකොට ස්වාමි පුරුෂයා භාර්යාවට තමන් හිංසා කරනවා නම් එහෙම නැත්නම් පෙර විවාහක ස්වාමි පුරුෂයා සමහර විට මේ නීතියෙන් දික්කසාද වෙලා ඉවරයි. ඒ වුණාට තමන්ගේ පෙර බිරිඳ වෙන විවාහයකට ඇතුළත් වෙන්න හදනවා. එහෙම නැත්නම් දැන් ඔන්න වෙනත් ප්‍රේම සම්බන්ධයක් පවත්වන මේ වගේ දේවල් ආරංචි වුණාම සමහර පිරිමි අය ඇවිල්ලා සමහර පෙර ස්වාමි පුරුෂයන් ඇවිල්ලා හිංසා පීඩා කරනවා. එතකොට මේ පෙර විවාහක ස්වාමි පුරුෂයාට විරුද්ධවත් මේ ගෘහස්ත හිංසනයේ වැළැක්වීම යටතේ නඩු දාන්න පුළුවන්. ඒ වගේම මේ පනත යටතේ කියලා තියෙනවා විවාහයක් නොකලාවුවද එකට ජීවත් වෙන සහකරුගෙන් හෝ සහකාරියගෙන් හිංසා පීඩා සිද්ධ වෙනවා. ඉතින් මේකට විවේචනයක් තියෙනවා අපේ රටේ මේ මොකද්ද මේ ලිවින් ටුගෙදර් කියන සංකල්පය මෙතනින් මේ ප්‍රොමෝට් කරන්න හදනවද කියලා. නමුත් ඒ ආකාරයෙන් අපි ඒක තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපේ සිංහල හෝ දෙමළ සමාජය බැලුවොත් එහෙම ඈත අතීතයේ ඉඳලම
සමහර වෙලාවට ගම්වල අපි කොච්චර කිව්වත් විවාහයක් ලියාපදිංචි කරන්න කියලා එහෙම විවාහයක් ලියාපදිංචි කරන්නේ නැහැ. ඒ අය යම්කිසි කාලයක් එකට ජීවත් වෙනවා. සමහර විට ඒගොල්ලන් එක විවාහයක් තියෙද්දිම තවත් කෙනෙක් සමග ජීවත් වෙනවා. එතකොට මේ වගේ කාන්තාවන්ගේ ප්‍රශ්න විසඳන්න තමයි මේ වගන්තියත් ඇතුළත් කරලා තියෙන එක කියලා තිනවා. තමන්ගේ නීත්‍යානුකූල ස්වාමි පුරුෂයාගෙන් එහෙම නැත්නම් පෙර විවාහක ස්වාමි පුරුෂයාගෙන් එහෙමත් නැත්නම් විවාහයක් නොකලාවද එකට ජීවත් වෙන සහකරුගෙන් හෝ සහකාරියගෙන් මේ විදිහට හිංසනයක් සිද්ධ වෙනවා නම් ඒකත් ගෘහස්ථ හිංසනයක්. ඒ වගේම නිවස තුලම මේ හිරිහැරය සිදු වෙන්න ඕනේ කියලා කාරණයක් නැහැ. සමහර අය හිතන් ඉන්නවා මේ නිවස ඇතුලේ ගැහුවොත් මේක වැරද්දක් වෙන්නේ. එහෙම නැහැ. Tamanගේ පුජ්‍යලික ආකාරයේ තියෙන සම්බන්ධතාවයක් පාවිච්චි කළා. සමහර පුරුෂයන් ඉන්නවා බිරිඳට, කියන්නේ අපි හිතමු දැන් බිරිඳ තීරණයක් ගන්නවා මේ විදිහේ හිරිහැරත් එක්ක මට ඉන්න බෑ. ඒක නිසා මම යනවා මහා ගෙදරට. එහෙම නැත්නම් යාළුවෙගේ ගෙදරට. එහෙම නැත්නම් කුලියට නිවසකට. මම ආසාවක් කරගෙන මම ජීවත් වෙනවා. මේ විදිහට ගියාම සමහර ස්වාම පුරුෂයන් ඉන්නවා ඒ අලුතෙන් නැවතිලා ඉන්න මහා ගෙදරට ඇවිල්ලා හිරිහැර කරනවා, ගෙදර ගාවට ඇවිල්ලා කෑ ගහනවා, ගෙදර අයටත් කෑ ගහනවා, සමහර වෙලාවට මේ සේවා ස්ථානයට ඇවිල්ලා යම් කිසි ආකාරයක හිංසා පීඩා කරන්න හදනවා. එහෙම නැත්නම් සේවා ස්ථානයෙන් මගින් යනකොට රැකගෙන ඉඳලා බස් රථයේදී කෝච්චියේදී මේ විදිහට හිරිහැර කරනවා. එතකොට මේ කොයි අවස්ථාවේදී හිරිහැර කරත් ස්වාම පුරුෂයාර පුරුෂ බලය තමන්ගේ ස්වාම පුරුෂයා කියන බලය තමයි මේ පාවිච්චි කරන. සමහර කාන්තාව ඇවිල්ලා අපිට කියනවා අනේ මට දික්කසාදේ ආරම්භ දෙන්න. අපි අහනවා ඇයි මොකක්ද හදිසි? දැන් මේ පුරුෂයා මට තාම අයිතිය තියෙනවා. මම තමයි විවාහක ස්වාම පුරුෂයා කියලා සේවා ස්ථානයට ඇවිල්ලා දනට ඉන්න මහගෙදරට ඇවිල්ලා නැත්තම් කුලියට ඉන්න ගෙදරට ඇවිල්ලා හිංසා පීඩා කරනවා. ඒක නිසා මට මේකෙන් වැළැක්වෙන්න දික්කසාද නඩුවක් දාලා දෙන්න කියලා කියන කාන්තාවනුත් ඉන්නවා. ඉතින් එතකොට යම්කිසි ආකාරයකින් දික්කසාද වෙලා තියෙන්නම අවශ්‍ය වෙන්නේ නැහැ. ගෘහස්ථ හිංසන නඩුවක් සමහර විට දාන්න සිද්ධ වෙනවා. මේ පවණි දැන් අපි හිතමු පවුල දැනට යම්කිසි ආකාරයකින් කැඩිලා බිඳලා ඉවරයි. නමුත් නීතියෙන් දික්කසාද වෙලා නැහැ. කාන්තාව ළමයි ටිකත් එක්ක මහගෙදරට ගිහිල්ලා නඩත්තු නඩුවක් දානවා පුරුෂයාට විරුද්ධව නඩත්තු ගන්න. එතකොට සමහර වෙලාවට පුරුෂයා ඇවිල්ලා තර්ජනය කරනවා ඔය නඩත්තු නඩුව අයින් කරගන්න ඕන නැත්තම් මම හොඳ වැඩක් කරනවා. සමහර විට කාන්තාවන්ට එහෙම මග මහා මගදී උසාවියට එන අවස්ථාවලදී පවා ස්වාම පුරුෂයන් යම් යම් බලපෑම් කරපු බවට අපිට වාර්තා වෙනවා. එතකොට ඒ අවස්ථාවේදී අනිවාර්යෙන්ම ගෘහස්ථ හිංසනයේ වැළැක්වීමේ නඩුවක් දාලා ආරක්ෂක ආඥාවක් ලබා ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම මේ පණතේ ඉතාම වැදගත් වගන්තියක් තියෙනවා, 5-2 වගන්තිය. මේකේ කියලා තියෙනවා අනිවාර්ය පවුල් උපදේශණයට දම්මව ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක ඇත්තටම පවුල කඩන පණතක් කියලා සමහර අය විවේචනය කරාට නිර්මාණශීලී විදිහට භාවිතා කළොත් මේක පවුල පැවැත්මටත් පාවිච්චි කරන්න පුළුවන්. මොකද සමහර අය ඇවිල්ලා අපිට කියන කතා ඇහුවාම තියෙන්නේ මේ නීතිමය ප්‍රශ්න නෙමෙයි. මේ ගොයට තියෙනවා මම මානසික ප්‍රශ්න. 8ට කන්න ඕන කිව්වොත් 8:05 වුණොත් ඒක බිනදට පහර දීමට හේතුවක් කරගන්න. සමහර පුරුෂයන් ඉන්නව හවසට ඇවිල්ලා මේ යම් කිසි ආකාරයකින් මේ හොඳ පිළිවෙලට තිබ්බේ නැත්තම් ගෙදර මේසවල දූවිලි තිබ්බොත් ඒකත් පහර දීමට හේතුවක් කරගන්නවා. ගෙදර බත් එකේ බත් ඇටයක මේ ගලක් තිබ්බොත් ඒකත් පහර දීමට හේතුවක් කරගන්න. එතකොට මේවා ඇවිල්ලා මේ නීතියෙම විසඳන්න බෑ. මේවා ඇවිල්ලා මානසික ප්‍රශ්න. ඉතින් අපේ සමාජයේ තියෙන තව ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් අපි ඇඟට යම්කිසි රෝගයක් ආවොත් අපි ලැජ්ජ නැතුව ගිහිල්ලා ඒක අපි ඒක ලැජ්ජාවට කරුණක් විදිහට සැලකන අපි බෙහෙත් ගන්නවා. හැබැයි අපිට මානසිකව යම්කිසි ආකාරයකින් ප්‍රශ්නයක් ආවොත් අපි ඒක පුළුවන් තරම් හංග ගන්නවා. එතකොට තමයි ඒවා දික්කසාදය දක්වා, එහෙම නැත්නම් එකිනෙකා මරා ගැනීම, කොටා ගැනීම දක්වා යන්නේ. මොකද මානසික උපදේශනය කියන දෙයට යොමු වෙන්නේ නැහැ. අපි නීතිඥවරුන් විදිහට අපි කිව්වොත් එහෙම පවුල් උපදේශනයකට යන්න කියලා ඒ අය කියනවා අපිට පිස්සු නැහැ, මිස්ලට පිස්සු නම් යන්න. ඉතින් ඒ කියන්නේ සමහර අය මානසිකත්වයේ තියෙන්නේ මේ මානසික උපදේශනයකට යන්න කිව්වහම, පවුල් උපදේශනයකට යන්න කිව්වහම ඒ අයට පිස්සුයි කියලා හිතනවා. එහෙම එකක් නැහැ. දැන් සමහර රටවල් වල තියෙනවා අනිවාර්යෙන්ම දෙන්න දෙමහල්ලෝ යන්න ඕනේ මාස 3කට වරක්වත් පවුල් උපදේශනයකට. මොකද දෙන්නෙක් එකට ජීවත් වෙනකොට යම් යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. නමුත් අපේ රටේ ඒ වගේ තත්ත්වයක් නැහැ. නමුත් දැන් මේ පණත අනුව අනිවාර්යෙන්ම පවුල් උපදේශනයට යොමු වෙන්න, මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න මේ විදිහට නියෝග කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේ පණතෙන් අර මං කිව්වා වගේ පසුපස ඇවිල්ලා කරදර කරනවා නම්, ගෙදර බඩු ටික විකුණන්න හදනවා නම්, ඊට පස්සේ සමහර වෙලාවට ඔබටත් ඇහිලා ඇති
කාන්තාවන් ඇවිල්ලා කියනවා දැන් පුරුෂයාගේ නමට තමයි ගෙදර තියෙන්නේ. පුරුෂයා දැන් මාත් එක්ක තරහා වෙලා හිත හොඳ නැති වෙලා මේ ගෙදර විකුණන්න යනවා. උකස් කරන්න යනවා. එහෙම කරොත් මටයි ළමයින්ටයි පාරට වැටෙන්න තමයි සිද්ධ වෙන්නේ. ඒතර දැන් මේ වගේ දෙයක් වුණත් වළක්ව ගන්න පුළුවන්. මොකද අපි ඕන තරම් නීති ආධාර කොමිෂන් සභාවේ නීතිඥවරු විදියට අපි තහනම් ආඥා ආරක්ෂක ආඥා ලබා දීලා තිනවා මේ වගේ කාන්තාවන්ව එළියට වැටෙන විදියට දරුවන්ව එළියට වැටෙන විදියට ස්වාම පුරුෂයා හිතුමනාපට මේ වෛවාහක නිවස ඒ කියන්නේ විවාහ වෙලා එකට ජීවත් වෙන නිවස විකුණන්න යනවා නම් පවරන්න යනවා නම් උකස් කරන්න යනවා නම් ඒක තහනම් කිරීමේ හැකියාවක් තියෙනවා කාන්තාවකට. හැබැයි ඉතින් අර අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහලා වැඩන්නේ මේක විකුණන්න කලින් අපි ගාවට ආවොත් අපිට පුළුවන් ස්වාමි පුරුෂයාගේ නමට මේ වෛවාහක නිවස තිබුණත් භාර්යාව සහ ළමයින්ව පාරට වැටෙන විදියට මේ ගෙදර විකුණන්න උකස් කරන්න පවරන්න බැහැයි කියලා උසාවියෙන් නියෝගයක් කරන් දීමේ හැකියාව තියෙනවා. ඔව් සජීවනී මහත්මිය සඳහන් කරා මේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් ගොඩක් වෙලාවට ආකල්ප මිනිසුන්ගේ ආකල්පවල වැරදි සහ ඔවුන්ගේ දැන් තරහ ගැනීම ඉක්මනින් කේන්ති යාම වගේ දේවල් නිසා තමයි ගොඩක් වෙලාවට මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ කියලා මං හිතන්නේ. පිට රටවල් වල නම් ඇංග මැනේජ්මන්ට් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා තමන්ගේ කේන්තිය නිවා ගන්නට ඒ වගේ දේවල් නොමිලේ ලබා දෙනවා. ලංකාව තුළ ඒ වගේ නොමිලේ සේවාවන් සපයන ස්ථාන තිබෙනවද? ඔව් අනිවාර්යෙන්ම තියෙනවා. දැනට හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම දැන් මං හිතන්නේ මෙතන අපේ රටේ ඉන්න කිසිම කෙනෙක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියන එක දන්නේ නැති වෙයි කියලා. තමන්ගේ හැම කොට්ටාශයකටම තිබෙනවා. ඒ හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ඉන්නවා උපදේශන මහත්මයෙකු මහත්මිය. ගොඩක් වෙලාවට මහත්මීන් තමයි ඉන්නේ. ඉතින් ඒක නිසා ගිහිල්ලා ඔබට නොමිලේ ඒ හැම දවසකම එයා එනවා. උපාධිධාරී රජයේ නිලධාරීන් ඉන්නේ. ඒ වගේම දැන් ඔය සමහර මේ රජයේ හොස්පිටල් වල රජයේ ස්පිරිතාලවලත් පිහිටවලා තියෙනවා මේ විදිහට මානසික සුවසායන. ඒ වගේම අවශ්‍ය වෙන්නේ නැහැ මේ මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නත් බිය වෙන්න. මොකද සමහර දේවල් මේ මුළු ජීවිත කාලය පුරාම බොන්න අවශ්‍ය වෙන්න පොඩි කාලයක් බිව්වහම මේක හොඳ වෙන. දැන් අපි ගෘහස්ත හිංසනයේ පණත යටතේ දවසක් දෙදෙනාවම ස්වාම පුරුෂයා සහ භාර්යාව යන දෙදෙනාම මානසික ප්‍රතිකාර ලබා ගැනීමට යොමු කරා. ඉන්පස්සේ මාස 3න් 3ට ගරු මහේස්ත්‍රාත්තුමා විසින් මෙම් පවුල අධීක්ෂණය කරනවා. ඊට පස්සේ ඔවුන්ට තිබිලා තියෙන්නේ මේ තමන්ගේ අර ඔබ කිව්වා වගේ කෝපය පාලනය කරගන්න බැහැ, හරිම ඉක්මන්කාරී, සමහර වෙලාවට සැක කරන ඕනෑම වෙලාවක අපි හිතනවා එයාගේ හැටි කියලා. හැටි නෙමෙයි. ඒකට යටින් සමහර විට මානසික යම්කිසි හේතුවක් අසමබරතාවයක්. මේක මේ අර උමතු රෝගේවත් පිස්සු රෝගේවත් නෙමෙයි. අපිට යම්කිසි හෙම්බිරිසාවක් හැදෙනවා වගේ අපේ මානස ශරීරයේ යම්කිසි විදියකට අසමබර වෙනවා වගේ අපේ මනසත් කෙටි කාලයකට අසමබර වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපි ගෘහස්ත හිංසනයේ වැළැක්වීමේ පණත යටතේ සමහර විට මානසික ප්‍රතිකාර අනිවාර්ය මානසික ප්‍රතිකාර වලට යොමු කරාට පස්සේ ගොඩනැංගුණු පවුලුත් තිබෙනවා. ඉතින් අර ප්‍රාදේශීය ලේකම් කාර්යාල තමයි දැනට ඒක ඇවිල්ලා මානසික මේ ප්‍රතිකාර නෙමෙයි පවුල් උපදේශනයට යොමු වෙන්න පුළුවන් ලේසිම තැන. හැබැයි මානසික වෛද්‍යවරුත් හැම රජයේ රෝහලකම ඉන්නවා. ඉතින් කෙටි කාලයකට මේ වගේ ප්‍රතිකාර ලබා ගැනීමටත් ලැජ්ජා වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔව් ගෘහස්ත හිංසනයට එරෙහිව කෙනෙක් පැමිණිල්ලක් දාන්න යනකොට තරමක් මැලි වෙනවා. තවත් හේතුවක් තමයි මේ කෙනාව මගේ ස්වාමි පුරුෂයා හෝ බිරිඳව රිමාන්ඩ්ගත කරයි සිරභාරයට ගනි. එතකොට මගේ පවුලේ අයටත් ලැජ්ජාවක් සිද්ධ වෙනවා, මගේ දරුවන්ටත් ඒක හොඳ නැහැ කියලා ඔවුන් මැලි වෙනවා. ඔවුන්ට එතකොට මේ වරදකරුට දෙන්න පුළුවන් දඬුවම් මොනවද? සාමාන්‍ය මොනවද දෙන්නේ? එකපාරටම ඔවුන්ව සිරගත කරනවද නැත්නම් මොන වගේ ක්‍රියාවලියක්ද සිද්ධ වෙන්නේ? නෑ, එහෙම එකපාරට හිරගත කරන්නේ නැහැ. ඔබ කිව්ව දේ හරියටම හරි. මොකද අපේ කාන්තාවෝ ඉන්නවා කොච්චර හිරිහැරයට පත් වුණත් ස්වාම පුරුෂයාව බන්ධනාගාරගත කිරීමට ඔහුට සිර දඬුවම් ලබා දීමට කිසිත් එකඟ වෙන්නේ නැහැ. අපිට ඇවිල්ලා අහන්නේ මට මෙහෙම හිරිහැරණම් කරනවා, හැබැයි මට පුරුෂයාව හිරේ දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. නමුත් මේ පණිතෙන් කිසිම ආකාරයෙන් සිරගත කිරීමක් සිදු කරන්නේ නැහැ. මේ පණිතෙන් ආරක්ෂක ආඥාවක් ලබා දෙනවා, එක ගෙදර ඉන්නත් සලස්වනවා. හැබැයි නැවත හිංසා පීඩා කරන්න එපාය කියන නියෝගය තමයි ලබා දෙන්නේ. හැබැයි එහෙම නියෝගයක් තියෙද්දි තියාම් කිසි කෙනෙක් හිංසා පීඩා කරනවා නම් මහේස්ත්‍රාත්තුමාට බලයක් තිබෙනවා ඒ ජීවත් වෙන අයගේ, කියන්නේ හිංසා පීඩා කරන අයගෙන් අර හිංසාවට ලක්වෙන වින්දිතයන්ගේ ආරක්ෂාව උදෙසා මෙයා මේ තැනැත්තාව තාවකාලිකව වසරක් දක්වා මේ ගෙදරට ඇතුල්වීම
වලක්වාලමින් නියෝගයක් ලබා දෙන්න උනත් හැකියාව තියෙනවා. නමුත් කිසිම ආකාරයකින් බන්ධනාගාරගත කිරීමක් සිදු කරන්නේ නැහැ. නමුත් අධිකරණයේ නියෝගවලට හිස නමන්නේ නැත්නම් ගෙදර බඩු ටික විකුණන්න එපා කිව්වහම විකුණනවා නම් ගෙදර ඉන්න අයට තවදුරටත් හිංසා පීඩා කරනවා නම් එතකොට සමහර විට භාර්යාව මේ කියන්නේ භාර්යාවට හිංසා පීඩා කරන එකෙන් ළමයින්ටත් අර නිහඬ විඳිතයන් විදිහට හිංසා පීඩා සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් භාර්යාවට උදව් කරන භාර්යාවගේ පවුලේ දෙමව්පියන්ට මේ විදිහට මේ ඇවිල්ලා හිංසා පීඩා කරනවා නම් භාර්යාවට උදව් කරන වෙන මේ මේ සමාජ සේවකයෙක් හෝ සේවිකාවක් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් නීතිඥවරයෙක් වෛද්‍යවරයෙක් මේ අයට හිංසා පීඩා කරනවා නම් මේව වළක්වීමේ හැකියාව තියෙනවා. එතකොට අර ඔබ ඇහුවා වගේ යම්කිසි ආකාරයකින් එහෙම සිරගත කිරීමක් මේ පනතෙන් සිදු කරන්නේ නැහැ. මේ පනතේ බලාපොරොත්තුව වෙන්නේ ආරක්ෂක ආඥාවක්. අර අපපිට නිදහස් කරනවායි කියලා කියන්නේ ඇඟ බැඳලා ඒක ඒ ආකාරයෙන් තේරුම් ගත්තොත් හරියම් කොන්දේසියක් දාලා එළියට ආපහු එයාට යන්න ඉඩ හරිනවා. හැබැයි අධිකරණයට වාර්තා වුණොත් මේ ආරක්ෂක ආඥාව ප්‍රොටෙක්ෂන් ඕඩර් එකට මේ අය ගරු කරන්නේ නැහැයි කියලා ඒ අවස්ථාවේදී ලඝු නඩු විභාගයකින් පස්සේ අවුරුද්දක් දක්වා හිරේ දාන්න උනත් අධිකරණයට බලතල තියෙනවා. නමුත් බොහෝ වෙලාවට අපිට පේන්නේ පවණි පොලිසියට උසාවියට ගියොත් අල්ලලා පොළවේ ගහනවා මම හොඳ වැඩක් කරනවා කියලා තර්ජනය කරන ස්වාමි පුරුෂයන් බොහෝ දෙනෙක් මේ විදිහ අධිකරණයකට ඇවිල්ලා ආරක්ෂක ආඥාවක් ලබා දුන්නාම බොහෝ දුරට පාලනය වීමක් අපිට දක්නට ලැබෙනවා. ඔව්, අද දවසේදී ලෝ ඇන්ඩ් සේෆ්ටි තුලින් අපි කතා බහ කරමින් හිටියේ ගෘහස්ථ හිංසනය සම්බන්ධයෙන්. ඉතින් අපිත් එක්ක එකතු වුණේ නීතිඥ සජීවනීය අබේකෝන් මහත්මිය. අපි ඇයට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. තව බොහෝ දේවල් කතා කරන්නට තිබුණත් අපිට කාල වේලාව හරස් වෙන නිසා අපිට දැනට සමුගන්නට සිද්ධ වෙනවා. බොහොමත්ම ස්තුතියි ඔබතුමියට අපිත් සමගින් සම්බන්ධ වුණාට.